පරිසරය පන්තිය. බන්ටිය අද කලින්ම පන්තියට ඇවිල්ලානේ. බොහොම හොඳයි දොල පුතාලත් ඇවිල්ලා නේද ඉන්නේ. ආදරණීය දුවපුතේ ඔයාලා හැමෝටම ආයුබෝවන්. සුබම සුබ දවසක් වෙන්න කියලා බන්ටි මමයි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. DP Kids නාලිකාවට පුංචි දොල පුතාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් බන්ටි අපේ දොල පුතාලට මතක ඇති අපි මේ දවස්වල කරන්නේ එක ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් વિશે කීවෙනි තේමාවද? හතරවෙනි තේමාව නේද? ඔව් හතරවෙනි තේමාව. මොකද්ද? ජලය සමග සෙල්ලම්. මෙන්න මේ තේමාවේ අපි ගොඩක් දේවල් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. මොනවාද දන්නවද? අපි ඉගෙන ගත්තා ජල ප්‍රබව ටික. ඒ කියන්නේ අපට ජලය ලැබෙන ආකාර ටික. තව අපි ඉගෙන ගත්තා ජලයෙන් තියෙන ප්‍රයෝජන ටික. තව මොනවාද? ජලය නැති වුණොත් අපිට මොකද වෙන්නේ? අන්න ඒකත් අපි ඉගෙන ගත්තා. අන්න ඒ නිසා අපි ජලය පරිස්සම් කරන්න ඕන කොහොමද කියලා ඔන්න ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ඔන්න දොළ පුතාලට මතකයි නම් ඔන්න හොඳට මතක් කරලා බලන්න ඕන අපි පුංචි පරීක්ෂණ කිහිපයකුත් මේ වෙනකොට කරලා තියෙන්නේ. ඉතින් අද පාඩමනොත් පුතාලට ගොඩාක් දැනුම එකතු කරගන්න පුළුවන්. ඒක නෙමේ. බන්ටි මොනවද කර කර හිටියේ? ආහා. පා වෙනවා ගිලෙනවා. බන්ටිට උත්තර ටික හම්බුණාද? හම්බුන්නේ නැහැ. අපි මොකද කරන්න එහෙනම්? අපි ඕක ඇත්තටම කරලා බලමුද? ආ බොහොම හොඳයි. එහෙනම් පුංචි දුවේ පුතේ අපි මේ ක්‍රියාකාරකම කරලම බලමු. මන පුංචි දුවේ පුතේ මන් රව්‍ය කීපයක් සපයගෙන තියෙනවා. මන බන්ටිත් ලෑස්තිලා ඉන්නේ. අපි බලමු මේ ද්‍රව්‍ය වලින් මොනාද ගිලෙන්නේ මොනාද පාවෙන්නේ කියලා. බන්ටි ලෑස්තිද? හා එකින් එකට දාන්න බලන්න. මොනාද මුලින්ම දාන්නේ? මන බන්ටි කොණ්ඩ කට්ටක් ගත්තා. මොකද උනේ? ගිලුණා නේද? හරි. මොනාද දාන්නේ ඔයා? කාසියා. කාසියත් ඔන්න ගිලුණා. ඔන්න බන්ටි කතුරක් දානවා. කතුරක් ගිලුණා. හැමදේම ගිලෙනවද? බලමු. ගලත් ගිලුණා නේද? ඔන්න දැක්කද? ඔන්න බන්ටි දැන් රිජි ෆෝම් කෑල්ලක් තමයි දාන්නේ. මොකද උනේ? වන්ටි එක පා වුණා නේද? හොඳයි. තව මොනවද තියෙන්නේ බලන්න. ඔන්න වන්ටි කොලයක් ගත්තා. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මොකද උනේ? කොලෙත් පා වුණා. වන්ටි මෙන්න මෙතන අයිස් කැට තියෙනවා. බලමු මේ අයිස් කැටේට මොකද වෙන්නේ කියලා. ඔයා කියන්නේ අයිස් කැටේට මොනවා වෙයිද? බන්ටි කියනවා අයිස් කැටේ ගිලෙයි කියලා. අපි බලමු. මොකද උනේ? අයිස් කැටේ පා වුණා නේද? හොඳයි. තව දාන්න බලන්න බන්ටි. බන්ටි බොත්තමක් අතට ගත්තේ. බලමු බොත්තමට මොනා වෙයිද කියලා. බොත්තම ගිලුණා නේද? හොඳයි. තව මොනාද තියෙන්නේ? ලස්සන මලක් අතට ගත්තා. මල පා වෙනවා නේද පුංචි දුවේ පුතේ? දැන් මොනාද ගන්නේ? න තවත් කොලයක් එයා අතට ගත්තා. කොලෙත් පා වෙනවා. දැන් මොකද්ද ගත්තේ? බෝතල් මූඩිය. දැක්ක නේද? බෝතල් මූඩියට මොකද උනේ? බෝතල් මූඩියත් පා වෙනවා නේද? ඒක ප්ලාස්ටික් බෝතල් මූඩියක්නේ. අන්න මොකද්ද ඒ දැම්මේ? ටොනික් පියනක් නේද? ඔව් ඒක ගිලුණා. දැන් මොනවද දාන්න යන්නේ බන්ටි? පැන්සලක්. බලමු පැන්සලට මොකද වෙන්නේ කියලා. ඔන්න පැන්සලක් පා වුණා. තව මොනවද තියෙන්නේ? කටර් එකක් නේද බන්ටි? හා. තවම බලන්න. කටර් එකත් ඔන්න පා වෙනවා. බෝලය. පුංචි දොල පුතාලා හිතන්නේ බෝලේ පාවෙයිද ගිලෙයිද? බන්ටි. බන්ටි මොකද කියන්නේ?
අන්ටි කියනවා බෝලේ ගිලේ කියලා. බලමු. ආ කොද උනේ? බෝලේ පාවෙනව නේද? ප්ලාස්ටික් බෝලේ පාවෙනවා. තව බලමු. පෑනක් අතට ගත්තා. ගිලුණා කියලා හිතුවට පෑනට මොකද උනේ? පෑනත් පාවෙනව නේද? බන්ටි ඔන්න මං ගාව තියෙන ටිෂු පැකට් එක. මේකට මොනවා වෙයිද? පාවෙයිද? ගිලෙයිද? පාවෙයිලු. අපි බලමුද මොනවා වෙයිද කියලා. ආව යාම් බලන්න. මොකද උනේ? එකක් වෙලා බලන් ඉන්න වෙනව නේද? ටිෂු එක ඒ වතුර උරා ගත්තා. පේනව නේද පුංචි දුවල පුතාලට? චුට්ට චුට්ට පහලට යනවා. නේද බන්ටි? ටිකක් වෙලා අපිට බලන් ඉන්න වෙනවා. ආ ටිෂු එක වතුර උරාගෙන මොකද උනේ? මේ බේසම පතුලට ගියා. ඒ කියන්නේ ටිෂු එකත් ගිලෙනවා. තව මොනවද තියෙන්නේ? ආ මේ ප්ලාස්ටික් කෝප්පෙත් දාලා බලන්න බන්ටි. මොකද උනේ? ප්ලාස්ටික් කෝප්පෙත් පාවෙනවා. තව කීපයක් තියෙනවා නේද? විදුරු බෝතලේ. ආ මොකද උනේ? විදුරු බෝතලේ බර වුණාට බලන්න එක පාවෙනවා. හැබැයි බෝතලේට වතුර පිරුණොත් මොකද වෙන්නේ? අන්න එතකොට නම් ගිලෙනවා. හොඳයි. ප්ලාස්ටික් බෝතලේ බලමු මොකද වෙන්නේ කියලා. ප්ලාස්ටික් බෝතලෙත් පාවුණා. හැබැයි මං අර කිව්වා වගේ මේ ප්ලාස්ටික් බෝතලේට වතුර පුරවලා තිබ්බනම් නැත්තම් මේ වතුරේදී ප්ලාස්ටික් බෝතලේට වතුර පිරුණා නම් මොකද බන්ටි වෙන්නේ? ගිලෙනවා. බොහොම හොඳයි. ඔන්න අපි මේ ක්‍රියාකාරකම කරා. දැන් ඔයාලට පුළුවන් නේද අර බෝඩ් එකේ තිබ්බ ක්‍රියාකාරකම කරන්න? හරි. අපි එහෙනම් ඒක කරමු. හඳයි. ඔන්න පුංචි දොල පුතාලා බලන්න මේ බෝඩ් එක. මේ බෝඩ් එකේ තියෙනවා අපි මේ බන්ටිත් එක්ක එකතු වෙලා කරපු ක්‍රියාකාරකම. මෙතන එක බේසමක් තියෙනවා පාවෙනවා කියලා. අතන බේසමක් තියෙනවා කහපාටින් ගිලෙනවා කියලා. ඉතින් බන්ටි අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ද්‍රව්‍ය ටික පාවෙනවද ගිලෙනවද කියලා කොටස් දෙකට බෙදන්න. හොඳයිද? හරි. ඔන්න මුලින්ම බලමු කාසිය. පුංචි දුවල පුතාලා කියන්න බලන්න. කාසිය පාවෙයිද ගිලෙයිද? කාසිය ගිලෙනව නේද? ඔන්න මම ගිලෙන බේසමට ඒක යා කරනවා. හොඳයි. ඊට පස්සේ බලමු මල. මලට මොකද උනේ? ඔව් මල පාවුණා. ඔන්න මම පාවෙනව කියන බේසමට යා කරා. ඊළඟට තියෙනවා කොලයක්. කොලේට මොකද උනේ? පාවුණා නේද බන්ටි? ඔන්න මං ඒකත් යා කරනවා. ඊට පස්සේ තියෙනවා පුංචි දුවේ පුතේ පෑනක්. පෑනට මොකද උනේ? ආ ගිලෙනවා කියලා කියන පාවෙනවා කියලා නේද? ඔව් පෑනට මොකද වෙන්නේ? පෑන පාවුණා නේද? හඳයි. ඊට පස්සේ පිහාටුවක් තියෙනවා. පිහාටුව අර ක්‍රියාකාරකමේදී තිබ්බේ නෑනේ. බන්ටි ඔයා අතේ මොන හරි හංගගෙන ඉන්නා නේද? හැම තැනම සෙල්ලම් බඩු ගහගෙන. ආ ඔය තියෙන පිහාටුව බලන්න. පිහාටුව පාවෙනවද ගිලෙනවද? පිහාටුව මොකද උනේ? පාවෙනවා. ඔන්න ඒ හින්දා මම පාවෙනවා කියන බේසමට යා කරා. ඊට පස්සේ තියෙනවා පැස්ටල් කූරා. ඒක තිබ්බෙත් නෑ හැබැයි කලින්. ආ ඔය තියෙන්නේ අතේ බලන්න පාවෙයිද ගිලෙයිද කියලා. ආ මොකද උනේ? පැස්ටල් කූර ගිලුණා. ඔන්න මං ඒක මේ බේසමට යා කරා. ඊට පස්සේ අර කොනෙන්ම තියෙනවා කතුර.
කතුරට මොකද උනේ? කතුර ගිලුණා නේද? ඔන්න මං ඒක මෙතනින් යා කරා. ඊට පස්සේ ඔන්න පහලින් තියනවා ගලක්. ගල මොකද උනේ? ගල ගිලුණා. බොහොම හොඳයි. ඔන්න මම ඒක යා කරනවා මේ බේසමට. ඊට පස්සේ තියනවා බෝතලයක්. හැබැයි අර එහා පැත්තෙනුත් බෝතලයක් තියනවා. එහා පැත්තෙන් තියෙන බෝතලේ නම් ප්ලාස්ටික් බෝතලයක් වගේ නේද? එහෙනම් අපි හිතමු මේක වීදුරු බෝතලයක් කියලා. වීදුරු බෝතලේට මොකද උනේ? ආ පාවුණා නේද? හැබැයි පුංචි දුවේ පුතේ මේකේ තියෙන්නේ වතුර පිරිච්ච වීදුරු බෝතලයක්. එහෙනම් මොනවා වෙයිද? ගිලෙයි. ඔන්න එහෙනම් මම ඒක යා කරනවා මෙන්න මේ බේසමට. ඊට පස්සේ මේ අයිස් කැටේට මොකද උනේ? අපි බේසමට දැම්මාම අයිස් කැටේ පාවුණා නේද? ඔව් පාවුණා. ඔන්න ඒ නිසා මම මෙන්න මේ බේසමට යා කරනවා. බොත්තම. බොත්තමට මොකද උනේ? මම බේසමෙන් බැලුවා බොත්තම ගිලිලා තියෙනවා. ඒ නිසා මම ඒක යා කරනවා ඔන්න මෙන්න මේ බේසමට. අර කොනෙන්ම තියනවා ඔන්න මං කලින් කිව්වා වගේම ප්ලාස්ටික් බෝතලයක්. ප්ලාස්ටික් බෝතල් පා වෙනවා. හැබැයි පුංචි දුවේ පුතේ ඒ ප්ලාස්ටික් බෝතලේ වතුර පුරවලා තියෙන්නේ. එහෙනම් මොනවා වෙයිද? ගිලෙනව නේද? ඔව් ඔන්න මං ඒ නිසා මෙන්න මේකට යා කරා. බොහොම හොඳයි. ඔයාලා හරියට උත්තර ටික දුන්නා නේද? ඔයාලා ඒ කරේ මේ ද්‍රව්‍ය කිහිපය වතුරේ පාවුණාද නැත්නම් ගිලුණාද කියලා පරීක්ෂා කරලා බලපු එක. අන්න පුංචි දුවල පුතාලා හරියටම උත්තර දෙන්න ඇති කියලා මම හිතනවා. හොඳයි. අන්න පුංචි දුවල පුතාලා අද අපේ පාඩමින් ඉගෙන ගත්තා ජලයේ ගිලෙන දේවල් සහ ජලයේ පාවෙන දේවල්. බන්ටි ඔයා දන්නවද අපේ ඊළඟ පාඩමේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා? ඔන්න පුංචි දුවේ පුතේ අපේ ඊළඟ පාඩමෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් ජලය භාවිතා කරලා කරන්න පුළුවන් නිර්මාණ මොනවද කියලා. එහෙනම් මගේ ආදරණීය දොළ පුතාලා හැමෝටම ආයුබෝවන්.